පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා සහභාගී වන තරුණ නියෝජිතයින් සමග පැවති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ආර්ථික පරිවර්තන කෙටුම්පතට සහාය ලබා දෙන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීමටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කටයුතු කළා. ඇතැම් දේශපාලඥයින් මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු ලබා දුන්නද රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ප්‍රතිපත්තියක් ඉදිරිපත්ව නොමැති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට අමතරව තවත් ක්‍රමවේදයක් තිබේද යන්න ඔවුන් පැවසිය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ. මේ රටේ හොරු ඉන්න හොරු අල්ලන්න මමත් කියන්නේ හොරු අල්ලන්න අපි නීතිත් ගේන. ඒ හොරු අල්ලන ගමන් මේ ආර්ථිකය අමතක කරන්න බෑනේ. ඉතින් මේ ප්‍රශ්නේ දෙන්න ඕනේ. දැන් බලන්නකො මොකක්ද උනේ එදා. අපේ විපක්ෂ නායකතුමයි මගේ මිත්‍ර අනුර දිසා නායක මන්ත්‍රීතුමයි මාසයක් කොහොමද වාද කරන්න කියලා කොහෙද වාද කරන්න කියලා කතා කරා. අන්තිම නෑමට එක්කෙනෙක් නෑ ඇවිල්ලා නෑ. අනික් එක්කෙනාට වළම් බිඳෙන සංකල්පෙන් තනියම ගැහුවා. ඒත් මේ එකකවත් ප්‍රතිපත්තියක් ආවේ නෑ. මොකද්ද කරන්නේ? මේ ක්‍රමයට අමතර තව එකක් තියෙනවද? මොකුත් ආවේ නෑ. ඔබේ අනාගතයේ ඒ අය බාර ගන්න නැත්නම් ඒ ගැන හිතන්නේ නැත්නම් ඔබ බාරගෙන වැඩේ කරන්න වෙයි. කවුරු හරි මේක බාර ගන්න ඕනේ නේ. ඉන්න දේශපාලනය කරන්නේ නැත්නම් මේ પરම්පරාව එක ඉගෙනගෙන ඒ වැඩ කටයුතු කරන්න. මම ඒක එකඟ වෙයිද විරුද්ධ වෙයිද මන් දන්නේ නැහැ. හිතලා බලලා ඒ ගැන තර්ක කරන්න පුළුවන් වෙන්න ඕනේ. තරුණ තරුණියන් මතු කළ ප්‍රශ්නවලටද ජනාධිපතිවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා. ලංකාවේ ෆියුචර් රෙඩි වර්ක් ෆෝස් එකකුත් නැහැ. ෆියුචර් රෙඩි පබ්ලික් සෙට් එකකුත් නැහැ. එතනදී අපි යෝජනාවක් විදිහට මම සර්ගෙන් අහලා සර්ගේ ඉන්ටර්වෙන්ෂන් එක බලාපොරොත්තු වෙනවා. අපිට පුළුවන් ද තරුණ පාර්ලිමේන්තුව වගේම මිනිස්ට්‍රියල් ලෙවල් එකේ යූත්ලෙට් ටාස්ක් ෆෝස් එකක් හදන්න සෙක්‍රටරි එක වැඩ කරන්න. So that young people can work with their subcommittees, implementation strategies, and all the projects that are going to be on the ground, sir. අපි දැක්ක ගැප් එකක් තමයි digital economy එක හරි climate friendly, climate smart world එකක් හදද්දී ground level එකේ ඒ literacy එක නැහැ. ඒක public set එකේත් අපේ youth ලගේත් නැහැ. හැබැයි අපිට youth ලට mechanism එකක් හදන්න පුළුවන් නම් ministerial level එකේ task forces වල ඉන්න මම හිතනවා අපිට අපේ knowledge එක directly contribute කරන්න පුළුවන් කියලා. මේ හැම එකටම වඩා පාර්ලිමේන්තුවේ වාගේ වැදගත්කම තියෙන ප්‍රතිපත්ති සකස් කිරීමේදී සම්බන්ධ වෙන එක. ඒත් අමාත්‍යාංශ වලට පළාත් සභාවන් සම්බන්ධ වෙනවා කියන්නේ එහෙනම් ඒවා ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වෙන එක. තමන් කොහොමද ඒක කරන්නේ? කොමිටි හැටියට එතන ඉන්නවද? නැත්නම් විටින් විට කණ්ඩායමට එකතු වෙනවද? ඉතින් මේ අදහස හොඳයි. කොහොමද ඒක ක්‍රියාත්මක කරන්න කියන ඔබතුමා විතරක් නෙමෙයි මෙතන අනික් අයත් අදහස් ටික දෙන්න. ඒතර හොඳ මේ වටේක අපිට අරගන්න පුළුවන්. මම කියන්න යන්නේ මොකද මේක මගේ අනාගතේ නෙමෙයි. 2048 වෙනකොට මම නන්නේ මේ ඔබේ අනාගතේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සගල රත්නායක මහතාද මෙහිදී අදහස් දැක්වුවා.